මම හරි සතුරි මං බැලි මේ සූරිගේ කවි පොතේ මං හදිස්සියේ කවියක් තෝරනකොට මේක තියෙනවා ටීකාසී පදයක් ලියලා. දැන් අපේ රටේ දැන් ওই වෘත්ත ගන්දී ඒක රැප් එහෙම කියනකොට අපේ ওই මං වාසනාව ලැබුවා WB මකුලලුව මැතිඳුන් සමග වැඩ කරන්නට අර රූපවාහිනී ප්‍රචාරය වෙච්ච දෙපානෝ කියන නාට්‍ය මකුලලුව මැතිඳුන්ගේ මේ ජන කවිය පිළිබඳ විශාරදයන් ලංකාවේ හිටපු ජනකාන්ත කරපු. එතකොට මේ එතුමන් පවා කියන්නේ ඔය රැප් කියන්නේ බං අපේ ටීකා. අපි මේ ටීකාසි දැන් ඔය රන්වල මැතිඳුන් එහෙම ලෑනල් රන්වල යන්නේ එහෙම එහෙම හිටුවා. දැන් ඔය සහන්ලා එහෙම අරගෙන යන්නේ රන්වල බලකාය කියලා. ඒ සම්ප්‍රදාය ජමයිකානු කම්කරුවන් ඇමරිකානු ඇමරිකාවේ 1800 ගණන් වල ඒගොල්ලෝ මේ උමං දුම්රිය හාරනකොට පැරණි උමං දුම්රිය මාර්ග අයින් කරලා අලුත් උමං දුම්රිය හදනකොට පැරණි උමං මාර්ගවල වැඩ ජීවත් වුණේ ජමයිකානු කම්කරුවන්. ජමයිකානු වහලුන් කම්කරුවන් බවට පත් කරලා ඔවුන් තමයි අර පැරණි උමං වල ජීවත් වුණේ. ටික කාලයක් ගිහිල්ලා අර අලුත් උමං හදලා පරණ උමං ටික වහන්න මේ මිනිසුන්ට ඔය ස්ලම්ස් කියන ඒවා හැදිලා ඒ මිනිසුන්ගේ ස්ලම්ස් වලට යවලා අර පැරණි උමං වහන්න හදනකොට ඒ මිනිස්සු ජීවත් වෙච්ච පැරණි උමං වල මේ මිනිස්සු මොනවද ලියලා ඒවලට කිව්වේ බ්‍රොන්ක්ස් ප්‍රාන්තයේ තියෙන නිසා බ්‍රොන්ක්ස් ග්‍රැෆිටි කියලා. ආ සීගිරි ග්‍රැෆිටි වගේ ඒවා බ්‍රොන්ක්ස් ග්‍රැෆිටි. ඒවා වල තිබුණ අමුතු විරිත් ඒවල ලියලා තිබුණේ ඒ මිනිස්සුන්ට මේ කළු ජාතිකයින්ට ඉංග්‍රීසි සුදු ජාතිකයින්ගෙන් සිද්ධ වෙන අතවර ඔවුන්ගේ කෝපය ඒ නිසා ඉත කෙටි 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 මාත්‍රාවලින් හැදෙන විරිත් වලට ඔවුන් ලියලා තිබුණේ. ඒව තමයි අරන් ඇවිල්ලා රැප් කියලා කියන්න පටන් ගත්තේ. රැප් සංගීතයේ හරි වේගවත් මාත්‍රාවකින් නැන්නේ රැප් බවට පත් වුණේ බ්‍රොන්ක්ස් ග්‍රැෆිටි. ඉතින් අපේ ඒවා ඒ වගේ මොඩර්න් වුණා නැත්තම් ඒවා ඒ විදිහට යාවත්කාලීන වුණා අප්ඩේට් වුණා. අපේ රටේ ඉතින් එහෙම නූතනයත් එක්ක එකට අප්ඩේට් වෙන්නටත් ඕනේ අපේ භාෂාව. අපේ මහේන්ද්‍ර සූර්යාරච්චි ලියනවා ආදර ටීකා. මං හරි කැමතියි මේ ටීකාවට. කොලේසුය මන බඳිනා තැනක සිට කෝලේ 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 කියනවා විනා නිතින් කළ කෝලයක්ද මුවෙන් කළ කෝලයක්ද ගතින් කළ කෝලයක්ද නිතින් මුවෙන් ගතින් මොන ඉරියව්වෙන් කළ කෝලයක්ද කියා මම දන්නේ නෑ. කෝලේසුය මන බඳනා තැනක සිට ආලේ ආලේ කියනවා විනා හදින් කළ ආලයක්ද ලයින් කළ ආලයක්ද ලෙයින් කළ ආලයක්ද හදින් ලයින් ලෙයින් මොන පපු කැවුත්තකින් කළ ආලයක්ද කියන්න මම දන්නේ නෑ. ආලේ රසය මෝරයි පන දෙවැනි කොට පැහේ කියනවා විනා උසින් පෑහෙනවද මහතින් පෑහෙනවද පාටින් පෑහෙනවද උසින් මහතින් පාටින් මුළු සරුවාංගෙම පෑහෙනවද කියන මම දන්නේ නෑ. පැහේ තුන් සිතම සිය ළඟ කැමැත්තට වාහේ කියනවා විනා කැන්දන් ගොහින් වාහේ වෙනවද බින්න ගොහින් වාහේ වෙනවද පැනලා ගොහින් වාහේ වෙනවද කැන්දන් බින්න පැනලා මොන එකගේ කාල හරි වාහේ වෙනවද කියන මම දන්නේ නැහැ. වාහේ වෙන්නේ කවදද සුදු මණික මට ඔං මේ මහේන්ද්‍ර සූර්යාරච්චි අපේ සමාජයට ඇතුල් කරන අලුත් ටීකාසී පදයක්.